tourism industry එකට උදව් කරන්න මොකක් හරි මට ආසාවට දෙයක් කරන්න කියලා try කරන්නේ 2012 දී. ඉතින් ඒ කාලය ඇතුළත මේ වෙනකොට ලොකු support එකක් කියලා දෙයක් ලැබුණ නැහැ. ඉතින් අන්තිමට මමම investors ලා හොයාගෙන ලංකාවට දෙයක් කරනවා කියලා හිතලා අර්තු මාසෙදී festival එකක් කරා port city එකේදී international artists ලා 7 දෙනෙක් එක්ක ලංකාවේ crowd එක 20000ක් වගේම international crowd එක 1500කට වඩා අධික පිරිසක් සහභාගී වුණා. ඊට පස්සේ අපි event එකක් තව event එකක් කරන්න ඕන කියලා හිතලා මේක event එකක් අපි organize කරා නෙළුම් කුලනේදී. ඉතින් ඒකට ලංකාවේ normal procedure එක තමයි නෙළුම් කුලනේ event එකක් කරද්දී. ඒක Colombo ඒ කියන්නේ ලංකාවේ municipal council එකට තමයි අදාළ වෙන්නේ. එතකොට entertainment tax එක වගේම තවත් තව දේවල් ටිකක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට කිව්වා event එකේ capacity එකට තරමට අපිට ඒ වැට් එකයි ඉන්ටර්මිට් ටැක්ස් එකයි ගෙවන්න කියලා. ඉතින් වෙනුවේ කේ කැපැසිටි එකට සම්පූර්ණ අදාළ මුදල මම එතනට දින 4කට වඩා අධික මුදලක් ගෙවනවා ඉබල් කවුන්සිල් එකට. ගෙවලා අපේ ඒ සෙල් කරන්න කරන ඩිස්ට්‍රිබියුට් කරන්න තියෙන ටිකට්ස් එක බාර දෙනවා. මේ ඉවෙන්ට් එකකට කලින් එක වගේම ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා 5 දෙනෙක් එකතු වෙනවා. ඒ වගේම ක්‍රූ එකක් ලොකු ක්‍රූ එකක් එක්ක. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් නමගිය ආටිස්ට්ලා ඒ කියන්නේ ලෝකේ නමගිය ෆෙස්ටිවල් ගණනාවකම ටුමෝර්ලෑන්ඩ් ඔයගොල්ලෝ දන්න කියන ඒ වගේ ෆෙස්ටිවල් වල මේන් ස්ටේජ් වල පර්ෆෝම් කරන ආටිස්ට්ලා. ඉතින් මේගොල්ලන්ට මිලියන ගාණක් ඉන්ටර්නැෂනල් ෆලෝවර්ස් ලා ඉන්න කට්ටිය. ඉතින් මේගොල්ලෝ ලංකාවට ඇවිල්ලාත් ඉවරයි ඒ වෙනකොට. අපිට කිව්වා ඉවෙන්ට් එකට දවස් දෙකක් හෝ තුනක් තියලා තමයි මියුනිසිපල් කවුන්සිල් එකෙන් අවසර දෙන්නේ අපේ ටිකට් සීල් කරලා තිබුණත් කියලා. අපි ගියා ඒකේ අප්‍රූවල් එක අපිට දෙන්න කියලා. ඉතින් ඒකෙදි අපිට හේතුවක් නොකිය අපි ටීම් එක දෙතුන් වතාවම අපව හරවලා යවනවා. මට එනවා කෝල් එකක් කොලඹ මේයගෙන්. රොසිසේනානක මැඩම් කියනවා මම ලංකාවේ ඉන්න බොඩිස් මොන්ක්ස් ලෝලිගේ ස්වභාවය හැමෝම මට ඇගේන්ස් එලියට ගන්නවා. මේ ඉවෙන්ට් එක කරන්න දෙන්නේ නැහැ. හැබැයි මම ලීගල් විදිහට ටැක්ස් එක ගෙවලා ඒ හැම ප්‍රොසිඩියකම දීලා මට ශ්‍රී ලංකා ටුවරිසම් එන්ඩෝස්මන්ට් එක වගේම ශ්‍රී ලංකා පොලිසියෙන් ඒ වගේම අවශ්‍ය කරන හැම තැනකින්ම පර්මිෂන් ලෙටර් එක ලැබිලා ඉවරයි වෙනකොට ඒත් පර්සනල් බිලීව් එකක් හින්දා මේ වගේ ත්‍රෙට් එකක් කරනවා කතා කරලා කියන්නේ මේ ඉවෙන්ට් එක කොහොම හරි නවත්වනවා කියන්නේ ලීගලි ද මම මේක ලීගලි ස්ටොප් කරන්න බැරි වුණත් වෙන සමාජයේ විරෝධයක් ඇති කරලා හරි මම මේක නවත්වනවා කියන එක. ඉතින් ඒකෙදි ඒකත් එක්ක මේක වීක් එකක ඉඳන් අපිට මේ කැම්පේන් එක එක දිගට අපිට ගහනවා මේගොල්ලෝ. ඒ කියන්නේ පිරිසක්. අපි ඉතින් ඒක විහිළුවට අරගෙන තිබුණේ මොකද එච්චර ගත්තේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා අපිට තේරුනේ නැති හින්දා. හැබැයි පස්සේ තේරුණා මේ මැඩම් කෝල් කරාට පස්සේ තමයි තේරුනේ මේකේ බරපතලකම. මොකද අපි මිලියන ගාණක් ඉන්වෙස්ට් කරලා ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටර්ස්ලත් ගෙනහලා මේ ආටිස්ට් ලංකාවට ඇවිල්ලා. මේ ආටිස්ට්ලටත් ත්‍රෙට් එකක්. ඒ කියන්නේ මේ ආටිස්ට්ලටත් මරණ බියක්. ඒ වගේම මේ ආටිස්ට්ලට මේ ඉවෙන්ට් එක කරන්න පුළුවන් වේද, මොන වගේ ප්‍රශ්නයක් ඇති වේද, පරිස්සමෙන් ලංකාවෙන් යන්න පුළුවන් වේද කියන බය ඇති වෙන තරමට මේ ප්‍රශ්නේ දුර දිගට ගෙනාවා. ඉතින් ඊට පස්සේ ප්‍රොටෙස්ට් එකක් ඕගනයිස් කරනවා ලංකාවේ අහිංසක මිනිසුන්ටයක් යොදාගනිමින්. ඉතින් මේ මිනිස්සු දන්නේ නැහැ මොකද්ද බෝඩ් එක අල්ලන් හිටියේ කියලා වෙන්නේ නැති. ඉතින් ඒ විදිහට එක දිගට කැම්පේන් එකක් ඇති වෙනවා. ඉතින් ඒකෙන් ගොඩාක් අපේ ටිකට් සේල්ස් වලට, එතකොට අපේ රෙපියුටේෂන් නම්මට, අපේ බ්‍රෑන්ඩ් නේම් එකට ලොකු බලපෑමක් ඇති වුණා. ඒ වගේම ආටිස්ට්ලා බය වුණා පර්ෆෝම් කරන්න, මොකද මොනවා හරි ත්‍රෙට් එකක් වේද කියලා. එතකොට ඒගොල්ලෝ එම්බසි වලට පවා රිපෝට් කරලා දීුණේ වෙනකොටත් මෙහෙම එකක් තියෙනවා, අපි ඉවෙන්ට් එක කරන්න බයයි මොකද මේකට ප්‍රශ්නයක් දායි කියලා. මේගොල්ලෝ මේක ලීගලි නවත්තන්න බැහැ කියන එක අපි ඔප්පු කරනවා. ඒ වගේම මට උදව් කරන්න කෙනෙක් නැති වෙනවා මේ වෙලාවේ. ඇත්තරම අපි අසන වෙනවා, අපි ටීම් එකක් විදිහට, මොකද අපි ප්‍රයිවට් කම්පැනි එකක්, ගවර්න්මන්ට් එක පවා එකක් අපිට නැහැ. අන්තිමට මට තියෙන එකම සරණ තිබුණේ ටුවරිසම් මිනිස්ට්‍රියට කතා කරන එක. මේ වෙලාවේ මැඩම් ඩානගමගේ කතා කරලා කියනවා නෑ බය වෙන්න එපා, ඔයා කරන්න ආටිස්ට්ලගේ සේෆ්ටි එක මම බලා ගන්නම්, ඩිප්ලෝය කරන්න පුළුවන් උපරිම පොලිස් ඇන් මිලිටරි ඩිප්ලෝය කරන්නම්, ආටිස්ට්ලගේ සේෆ්ටි එක මම බලා ගන්න, ඔයා ඉවෙන්ට් එක කරන්න බය නැතු. ඒ වෙනකොට TMC-කින් අපිට අප්‍රෝවල් එක දෙන්න බෑ කියනවා without a reason. ගියාට පස්සේ unofficially කියනවා මැඩම් දෙන්න එපා කිව්වා කියලා. ඉතින් ඊට පස්සේ අපිට කියනවා නම චේන්ජ් කරන්න කියලා. අපි කිව්වා හරි අපි නම චේන්ජ් කරන්න, අයිගාව නමටත් ඕගොල්ලෝකම ඇති වුණා. ඒ නිසා ඕගොල්ලෝම නමක් කියන්නේ කියලා. නැත්නම් අපිට in return දෙන්න, හරි event එක කරන්න දෙන්න බෑ. event එක කරන්න දෙන්න බැරි මෙන්න මේ හේතුව නිසා කියලා. evidence එකක් අපිට තියෙනවනේ against කතා කරමු. ඉතින් එහෙම ලබා දෙන්නෙත් නෑ. ඉතින් ලොකු pressure එකක් මටත් මගේ team එකටත් ඒ වගේම අර ලංකාව දැකලවත් තිබ්බ නැති ආටිස්ට්ලට දෙනවා ප්‍රෙෂර් එක. ඉතින් ඒක ගොඩාක් ලොකු කැලලක් ලංකාවට. ඒ ආටිස්ට්ලා ඒ සෝෂල් මීඩියා පවල පවා කතා කරනවා මේ වෙච්ච ප්‍රශ්න ගැන. ඒගොල්ලෝ ඇත්තනම ට්‍රෝල් කරලා තිබ්බා. ඒ කියන්නේ විහිළුවට ලක් කරලා තිබ්බා රටේ මේවත් ඒ ආපු ආටිස්ට්ලා. ඉතින් ඒක ඇත්තටම අපි ලෝකයක් ඉදිරි අපි මේ ලැජ්ජාවට පත් වෙන්න ඕන කාරණා. ඒකෙන් ඇත්තටම ඉවෙන්ට් එකට එන්න හිටපු පිරිසෙන් 50%කට වඩා පිරිසක් අඩු වෙනවා.
ආටිස් ලගේ සේෆ්ටි ගැන ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ හැමදේමත් එක්ක ඉවෙන්ට් එකට පර්මිෂන් එකක් ලැබෙනවා අපිට CMC එකකින්. එක එක ක්‍රයිටීරියා වලට අනුව මෙන්න මේවා යූස් කරන්න බෑ කියලා. හැබැයි ඊට පස්සේ මේගොල්ලෝ ආයි ඕගනයිස් කරනවා කැම්පේන් එකක්. මේකට ගහනවා අපි, මේකට කැම්පේන් එකක් කරනවා. මේ අපි ගිහලා ප්‍රොටෙස්ට් එකක් කරනවා. ඉතින් ගෙදරක අවුරුදු 18 16 21 ළමෙක් ගෙදරින් එළියට යනවා නම් ඉවෙන්ට් එකකට එතන සේෆ් නැත්තම් ඒ අම්මලා තාත්තලා එවන්නේ නැහැ. තමන් දන්න කෙනෙක් කියවන්නේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මේගොල්ලෝ ඇති කරේ හරියට නිකන් මෙතනට ඇවිල්ලා බෝම්බයක් උනත් ගහලා මේ ඉවෙන්ට් එක විනාශ කරන්න පුළුවන් විදියට කියලා. හැබැයි ඒක රූම් එකක් විතරක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් ලොකු ඩැමේජ් එකක් සිද්ධ වුණා. ඉතින් මේ විදිහට අපිට ලොකු ප්‍රශ්න දැම්මා, අපිට ලොකු ස්ට්‍රෙස් එකක් දුන්නා. ඉතින් ඒකට දැන්ටමත් මගේ ලීගල් ටීම් එක වැඩ කටයුතු කරන ගමන් මේකට මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර මොකද්ද කියලා දැනගන්න. ඒ වගේම මේ රටේ හෝප් එකක්, මේ රටේ බලාපොරොත්තුවක් නැහැ කියලා හිතන තැනකට හැමෝම ඇටලා තියද්දි මිනිහෙක් ඇවිල්ලා අලුත් දෙයක් තරුණ කොල්ලෙක් ඇවිල්ලා අලුත් දෙයක් කරන්න හදද්දි ඒකටත් කකුලෙන් අදිනවනම් මේ රටේ අනිත් තරුණ ප්‍රජාවට තියෙන හෝප් එක මොකද්ද? මේ ලංකාවේ බලධාරීන් මොන වගේ සපෝට් එකක් දෙයි කියලා. ඒගොල්ලන්ගේ ෆියුචර් එක වෙනුවෙන්. ඉතින් ඒකට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මැඩම් මේකෙදි කියනවා මේක මගේ සිටි එක. මේක මේ වගේ දේවල් මට එකෙන්සෝ ඔයගොල්ලන්ට කරන්න බෑ කියලා. මැඩම් මේක ඔබතුමීගේ සිටි එක වෙන්න පුළුවන්. මේක අපේ රට. මේ අපි හැමෝගෙම රට. ඉතින් අපි මේ පුංචි බලපොරොත්තු පුංචි උදව්වක් ඉල්ලන්නේ රටේ දෙයක් කරන්න. ඒකක් දෙන්න බැරි නම් ඉතින් අපි වෙන රටක් හොයාගෙන යන්න තමයි වෙන්නේ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ තවත් ඉවෙන්ට් එකක් කරන්න බලාපොරොත්තු නැද්ද? මොකද්ද next step එක? ආයෙනම් මං කොළඹ කරන්නේ නැහැ ඉවෙන්ට් එක. පෝට් සිටිටම යනවා. මොකද මේ රූල් එහෙට අදාළ වෙන්නේ නැති කොහේ හරි තියෙනවා නම් මං ගිහලා කළා ඇත්තටම කියන්නේ. Very disappointed. මේ දාය 10න් පස්සේ මේක ඩෙඩ් අයිලන්ඩ් එකක්. මේ රටේ හැමදාම ශ්‍රී ලංකා ටූරිසම් එක ප්‍රොමෝට් කරේ සන් සී සෑන්ඩ් විතරයි. නැත්තම් කොහේ හරි ගිහිල්ලා මෙච්චර කාලයක් ටූරිසම් ප්‍රොමෝෂන් බ්‍යුරෝ එකෙන් කරේ ගිහිල්ලා සීගිරියේ ඉන්න කාන්තාවන් දෙන්නව ගිහිල්ලා ගහනවා මැන්චෙස්ටර් හරි කොහරි රටක ටනල් එකක් අස්සේ හරි බස් හෝල්ට් එකක් හරි ගිහිල්ලා දානවා ෆ්ලයිට් ශ්‍රී ලංකා කියලා. හැබැයි ඒ මිනිස්සු අපිත් එක්ක කතා කරලා හිනානවා ලංකාවට යන්නේ මුන් දෙන්නව බලලා යන්නද කියලා. Young people won't come down to Sri Lanka just to see sun and sand. ලංකාවට එන්නේ නැහැ තරුණ පිරිසක් ගඟයි මුහුදයි බලලා යන්න. ඒ පිරිසට ඇවිල්ලා පර්චේස් කරන රීසන් එකක් තියෙනවා. එන්ටර්ටේන්මන්ට් තියෙනවා. අපි අඬනවා සුද්ද චුම්පන් පස්සේ දුවනවා කියලා. හැබැයි ඒ සුද්දම සිංගප්පූර් ගිහලා ඩොලර් 25 30ක් දීලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. ඒතකොට අපි නේද මේ ප්‍රොසෙස් එක හදලා නැත්තේ? අපි නේද මේක මේ අපි ප්‍රොටෝකෝල් එකක් හදලා නැත්තේ? ඒ සුද්ද එන සුද්දගෙන් සල්ලි ටික ගන්න. ඉතින් වා හිතන්න කොළඹ ඩෙඩ් රාය 10න් පස්සේ. කොළඹ ඇයි අපිට බැරි පැය 24ක් ලයිව් තියාගන්න? මේ පැය 24ක් ලයිව් තියාගන්න අපිට පුළුවන් ප්‍රයිවට් සෙක්ටර් එක විදිහට පුළුවන් ඉන්වෙස්ටර්ස්ලා මේකට ගේන්න. අපි තියාගන්න කවුරුත් තියාගන්න ඕනේ නැලයි. අපි කියන්නේ මේක මේ සංස්කෘතියට අදාළ නැති දෙයක් කරන්න කියලා. අපි කියන්නේ මේක කරන්න උදව් කරන්න අපි මේකට ගෙනහලා දෙන්නම් ඩොලර්ස්. අපි මේකට ෆොරිනර්ස්ලා ගෙනත් දෙන්න. ෆොරිනර්ස්ලා ගෙනවත් වැඩක් නැහැ. ෆොරිනර්ස්ලා අරය 10ට බියර් එකක් බීලා නිදා ගන්නවා. මේ ඉවෙන්ට් එක එක දවසයි තිබුණේ. දැන් හෙට එන ෆොරිනර්ස්ලා මුකුත් නැහැ මේ රට ඇතුලේ. අපිට එන්ටර්ටේන්මන්ට් හබ් එකක් ඒරියා එකක්වත් නැහැ. It's a dead island. එතකොට එහෙම දෙයක් තියදී අමාරුවෙන් එකෙක් කියලා එක දවසකට හරි ලෝකෙට නම යන දෙයක් කරද්දි මේ වගේ ප්‍රශ්නයක් දැම්මට පස්සේ කොහොමද අපි ඉන්වෙස්ටර් කෙනෙක් අපි මේ ඕගනයිසර් කෙනෙක් විදිහට අපි කොහොමද මේ ආපහු දවසක් කරන්නේ? මට මේකෙන් පාඩු වුණා මිලියන ගාණක්. එතකොට ආයි වෙන එකෙක් නම් ආයි රට දිහා හැරලාවත් බලන්නේ. ඇත්තට මම සතුටු වෙනවා මේ මෙච්චර කාලයක් මට ලැබිච්ච නැති වොයිස් එකක් සපෝට් එකක් ලැබුණා ශ්‍රී ලංකා ටූරිසම් එකෙන්. විශේෂයෙන්ම මැඩම් ඩාන ගමගේට ස්තුතිවන්ත වෙනවා. මොකද ඇත්තට මම ආයිත් කියනවා මේක පොලිටිකල් කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. ඇත්තටම මිනිස්ටර් කෙනෙක්ගෙන් වෙන්න ඕන සපෝට් එක මේක තමයි. ගියපාර ඒ ෆෙස්ටිවල් එකේදී ටූරිසම් මිනිස්ටර් ඕකේ එක දෙද්දි චයාමන් බෑ කියනවා. ඉතින් අපි කොහොමද මේක හැපි හැපි යන්නේ? එක තැනකින් හා කියන තව තැනකින් බෑ කියනවා. ඇත්තටම රට දාලා යන්න තමයි මේ තරුණ පිරිසට වෙන්නේ. අපි හැමෝටම නෑ මං ඇත්තටම ඇහුවේ නෑ. මට එහෙම අහන්න අවශ්‍යතාවයකුත් නෑ. මොකද මං වැඩ කරන්නේ රටේ ජනතාවට මිසක් පුද්ගලයින්ට නෙමෙයි. මම මේ වැඩ කරන්නේ මේ රටේ ජනතාවට. මම මෙතනට පත් කළා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්. එහෙම නැතුව මං වෙනුවෙන් නෙමෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ රෝසි සේනානායක නගරාධිපතිතුමීටත් මතක තියාගන්න ඔය තනතුරු දීලා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්. දැන් ඕගොල්ලන්ට ඇහුණානේ මේ තරුණ ව්‍යවසායකයෙක් මං කියනවා තරුණ. රටට යම්කිසි විදිහක විශාල සහයෝගයක් දක්වන්න මේ අමාත්‍යාංශයට මේ සංචාරක ව්‍යාපාරයට මේ සහයෝගයක් දක්වන්න හදපු තරුණ ජවයක්. එතකොට මේ තරුණ ජවය තමයි අපිට ඕනේ. මේ තරුණ ජවයේගේ කකුල් දෙක බැඳින්න නෙමෙයි ඕනේ. කකුල් මාට්ටු දාන්න නෙමෙයි ඕනේ මේගොල්ලන්ට. ඒගොල්ලන්ව අපි තව තවත් දිරිමත් කරන්න ඕන මේ රට ඉදිරියට. මොකද ඊළඟ පරම්පරාව මේ අපෙන් පස්සේ මේ රටවල් බාරගන්න ඉන්නවා සමාන පරම්පරාවක් තමයි මේ. එතකොට මේගොල්ලන්ට අපි කරන්න ඕන සහයෝගය දෙන එක හරි දෙයට